සුබ දවසක් වේවා කියලා ඔයාලා හැම දෙනාම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉන්ටර්වල්ස් යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියන එක. ඉන්ටර්වල්ස් යනුවෙන් හඳුන්වන්නේ යම්කිසි ස්වර දෙකක් අතර ඇති අන්තරය පිළිබඳව විග්‍රහ කිරීමක් ලෙස අපට ඉතාම සරලව හඳුන්වන්න පුළුවන්. ඉන්ටර්වල්ස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි මෙලඩික් ඉන්ටර්වල්ස්. ඒ වගේම දෙවැන්න තමයි හාමනික් ඉන්ටර්වල්ස්. මුලින්ම අපි බලමු මෙලඩික් ඉන්ටර්වල්ස් වශයෙන් හඳුන්වන්නේ මොනවද කියලා. ස්වර දෙකක් වාර දෙකකදී වාදනය කරනකොට ඒ අතර ඇති දුර ප්‍රමාණය මෙලඩික් ඉන්ටර්වල්ස් ලෙස අපට සරලව හඳුන්වන්න පුළුවන්. දැන් මේ තිරයේ පේන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න මේවා අපට මෙලඩික් ඉන්ටර්වල්ස් වශයෙන් හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු හාමනික් ඉන්ටර්වල්ස් යනුවෙන් හඳුන්වන්නේ මොනවද කියලා. ස්වර දෙකක් එකවර වාදනය කරනකොට එම ස්වර දෙක අතර ඇති අන්තරය හාමනික් ඉන්ටර්වල්ස් වශයෙන් අපට ඉතාම සරලව හඳුන්වන්න පුළුවන්. දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න මෙන්න මේ ආකාරයේ ඉන්ටර්වල්ස් වලට තමයි අපි හාමනික් ඉන්ටර්වල්ස් යනුවෙන් හඳුන්වන්නේ. හොඳයි, දැන් මම ඔයාලට කියලා දෙන්නම් වෙස්ටර්න් මියුසික් තියරි ග්‍රේඩ් 4 මට්ටමේදී ඉන්ටර්වල්ස් පිළිබඳව විග්‍රහ කරන ආකාරය. දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මේකෙදි ඔයාලට පේනවා ඇති G major scale එකේ tonic ස්වරය මූලික කරගෙන ඉන්ටර්වල්ස් නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඕනම major scale එකක දෙවන, තුන්වන, හයවන සහ හත්වන ස්වර අතර පිහිටන්නේ major intervals කියන එක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. ඒ වගේම පළමුවන, හතරවන, පස්වන සහ අටවන ස්වර අතර පිහිටන්නේ perfect intervals කියන එකත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරලා ඔයාලා හොඳට මතක තියාගන්න ඕන major intervals වල සහ perfect intervals වල semitones කොපමණ සංඛ්‍යාවක් තියෙනවද කියන එක. ඒ වගේම දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මේකෙදි ඔයාලට පේනවා ඇති G minor harmonic scale එකේදී tonic ස්වරය මූලික කරගෙන intervals නිර්මාණය වෙලා තියෙන ආකාරය. මේක හොඳින්ම අධ්‍යයනය කරනකොට ඔයාලට පේනවා ඇති ඕනම harmonic minor scale එකක තුන්වන සහ හයවන intervals major scale එක සමග සංසන්දනය කරලා බලනකොට minor වෙලා තියෙන ආකාරය. දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ඕනම major interval එකකින් semitone එකක් අඩු කරලා minor interval එකක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම major interval එකකින් සහ ඕනම perfect interval එකකින් semitone එකක් වැඩි කරලා augmented interval එකක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම minor interval එකකින් සහ ඕනම perfect interval එකකින් semitone එකක් අඩු කරලා diminished interval එකක් සකස් කරගන්න පුළුවන්. දැන් මේ පෙනෙන උදාහරණ කිහිපය ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අදට මගේ වීඩියෝ එක මෙයින් අවසන් කරනවා. සුබ දවසක්.